ආයිබෝන් හැමෝටම අපි අද ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් වලටරන් ආවා. අපි බලමු වීඩියෝ එක මොකක්ද කියලා. බිත්තර සඳහා කුකුළු ඇති කරනකොට අපි බිත්තර කුකුළු වගේම ගම් කුකුළු ඇති කරනවා. බිත්තර කුකුළු ඇති කරනකොට අපි යාට අවශ්‍ය කෑම බෙහෙත් ඒ සියල්ලම යාළට කූඩුව තුළටම ලබා දෙනවා. ඒත් අපි බහුලවම ගම් කුකුළු ඇති කරන්නේ එයාලා දවසේ යම් කාලයක් නිදැල්ලේ කෑම සොයා කෑමට කූඩු වලින් ඇරලා පස්සේ රැයට ආපහු අපි යාළ කූඩු කරනවා. එනිසා සාමාන්‍යයෙන් ගම් කුකුළු ඇති කරන්නේ අපි යාළට විශේෂිත කෑම බෙහෙත් වගේ ඒවා ලබා දෙන්නේ නැහැ. මොකද යාළ එලිමහනේ කෑම සොයාගෙන ගන්න නිසා යාළට සෑදෙන ලෙඩ රෝග අඩුයි. එම නිසා බෙහෙත් විටමින් වල අවශ්‍යතාවය අඩුයි. ඇත්තටම හැමදාම කරනොත් තමයි ෆාම් බිත්තර වලට සාපේක්ෂව ගම් බිත්තර වලට වෙන්න පුළේ තියෙන ඉල්ලුම වැඩි. මොකද ගම් කුකුළුන්ට විශේෂිත කෑම බෙහෙත් ලබා දෙන එක අඩු නිසා ගම් කිකිළියන් ඉපදෙන බිත්තර වල ගුණාත්මක භාවය තියලයි. සාමාන්‍යයෙන් ගම් බිත්තරයි ෆාම් බිත්තරයි අපි වෙන් කරගන්නේ බිත්තරේ කහ මදින්. සාමාන්‍යයෙන් ගම් බිත්තර වල කහ මදේ තද පැහැයක් ගන්නවා. ඒ කියන්නේ අර තද කහ පාට හෝ තැඹිලි පාට හෝ පැහැයක් ගන්න. ඒ වගේම ගම් මේකට හේතුව තමයි ගම් කුකුළු ආහාරයට ගන්න ශාක වර්ග නිසා තමයි ප්‍රධාන වශයෙන් මෙහෙම කහමදේ තද පැහැයක් ගන්න. අනිසම ගම් බිත්තර වල ඉහළ පෝෂණ ප්‍රමාණයක් අඩංගුයි. විශේෂයෙන් විටමින් එහෙම විශාල ප්‍රමාණයක් මෙම ගම් බිත්තර වල දිනනවා. නමුත් මේ ෆාම් බිත්තර ගත්තාම ෆාම් බිත්තරේ කහමදේ ලා පැහැයක් තමයි ගන්න. මේ ප්‍රධාන වශයෙන් නිසා අපිට මේ බිත්තර වර්ග දෙක වෙන් කරගන්න පුළුවන්. ඇත්තටම පලා වර්ග ශාක කොටස් මේ කුකුළුන්ට දීපුවම ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා දැන් අපි බලමු. වීඩියෝ එකේ අවසානය දක්වාම ඇරි සිටින්න කියලා ඉල්ලනවා. වැදගත් කරුණු ගොඩාක් අපි කතා කරන්නේ හැම එකම වල ගොඩක් වැදගත් වෙයි. මොකද සාර කුකුල් පාලනයක් පවත්වාගෙන යන්න. ඒ වගේම අපේ වීඩියෝ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. මොකද අපි ඉස්සරහට ගොඩක් වැදගත් වීඩියෝ ගොඩක් අරන් එනවා. ඒ හැම එකකින්ම වල ගොඩාක් වැදගත් තොරතුරු ලබා ගන්න පුළුවන්. සා අපේ වීඩියෝ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. ඇත්තටම අපි දැන් බලමු කුකුළුන්ට පලා වර්ග ශාක කොටස් වගේ ඒවා දෙන්නේ ඇයි කියලා. මොකද ඇත්තටම මේකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන. ඇත්තටම කුකුළුන්ට ශාක කොටස් දීපුවම ශාක කොටස් වලින් විටමින් වර්ග, පෝෂක, ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍ය, ඖෂධ වගේ ඉතා වැදගත් සංග්‍රහ රාශියක් ලැබෙනවා. ප්‍රධාන වශයෙන් විටමින් වර්ග හිම විශාල සංඛ්‍යාවක් ලැබෙනවා. ප්‍රතිඔක්සිකාරකත් විශාල ප්‍රමාණවලින් ශාක වලින් අපිට ලබා දෙන්න පුළුවන් වෙනවා. කුකුළුන්ට අවශ්‍ය විටමින් වර්ග, ඖෂධ, ප්‍රතිඔක්සිකාරක වගේ ශාක වලින් ලැබිච්චහම මේ කුකුළුන්ගේ නිරෝගී පවේ වැඩි වෙනවා. කුකුළු නිරෝගීමත් වෙනවා නිසා අපි දැන් කුකුළුන්ට දෙන්න ඕන ඖෂධ, විටමින් වර්ග වලට යන වියදම අඩු වෙනවා. ඒක ඇත්තටම අපිට ආර්ථිකම ගොඩක් වාසි. මෙම ශාක කොටස ආහාරයටගෙන මෙම කුකුළු ඉතා නිරෝගීමත්ව වැඩනවා වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙනවා. ඒ නිසා ලෙඩ රෝග වලට ගොදුරු වීමේ අවදානම අඩුයි. ඒ නිසා අපිට ඒකාකාරී නිෂ්පාදනයක් වගේ මිහිල නිෂ්පාදනයක් ලබා ගන්න ඒක හේතුවක් වෙනවා. ඒ වගේම බිත්තර වල ගුණාත්මක භාවය දිහලාගයක් ගන්න නිසා අපිට ඒවා වැඩි මිලකට විකුණ ගන්න පුළුවන් වෙනවා. දැන් අපි බලමු කුකුළුන්ට දෙන්න පුළුවන් අපිට ලේසියෙන් හොයා ගන්න පුළුවන් පලා වර්ග ශාක වර්ග කිහිපයක් මොනවද කියලා. අපි ඉස්සෙල්ලාම බලමු අපි ලේසියෙන් හොයා ගන්න පුළුවන් පලා වර්ගය තමයි මේ කංකුම් කියන්නේ. ඇත්තටම මේ කංකුම් මගින් ප්‍රෝටීන් 2.6ක් වගේ ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ වගේම විටමින්ස්, මිනරල්ස් වගේ ඒවා ඛනිජයන වගේ ඒවා විශාල ප්‍රමාණ වලින් මේ ආහාර මගින් ලබා දෙන්න පුළුවන් කුකුළුන්ට. එම නිසා එම කුකුළුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති ශක්තිමත් වීමට පුළුවන් වෙනවා. ඒ වගේම ලංකාවේ අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන් පද්ධතියක් තමයි මේ කංකුම් කියන්නේ. ඉතින් අපි මේක කුකුළුන්ට ලබා දීමෙන් විශාල ආර්ථික ප්‍රයෝජන අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ කංකුම් කියන ශාකය මේ කුකුළුන්ට ලබා දීමෙන් කුකුළුන්ට හැදෙන විවිධ පණු රෝග වලට සඳහා මේක ඉතාසුසු වෙනවා. ඒ නිසා ඉතා හොඳ ආහාරයක් විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපි දෙවෙනිට බලමු මේ ඇසොල්ලා. ඇසොල්ලා කියන්නේ ජලීය ශාකයක්. විශාල ප්‍රෝටීන් ප්‍රමාණයෙන් යුක්ත ආහාරයක්. ඒ වගේම නයිට්‍රම් ප්‍රමාණයත් මේ ශාකයේ ඉතා ඉහළයි. ඒ නිසා මේ ඇති ප්‍රෝටීන් ප්‍රමාණය ඇමිනෝ අමිල ප්‍රමාණය ශාක වලට සාපේක්ෂව වැඩි. එමෙන්න විටමින් වලින් පොහොසත් වගේම ඛනිජයන්ද විශාල වශයෙන් ලබා දෙනවා. ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනවා. ඉහළ ගුණාත්මයෙන් යුතු නිෂ්පාදනයක් ලබා ගැනීමට ඇසොල්ලා ආහාරයක් ලෙස කුකුළන්ට ලබා දීමෙන් ඉහළ අස්වැන්නකව ලබා ගන්න පුළුවන්. අපි දැන් බලමු ගොටුකොළ. ගොටුකොළත් අපිට පහසුවෙන් ලබා දෙන්න පුළුවන් ශාක විශේෂයක්. ඇත්තටම ගොටුකොළ ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ඛනිජ ලවණ, විටමින්ස් වලින් පෝෂක ශාකයක් තමයි ගොටුකොළ. මිනිසුන්ට වගේම කුකුළුන්ටත් ගොටුකොළ දීමෙන් නිරෝගීමත් කුකුල් පාලනය පවත්වා ගනිමින් ඉහළ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්.
පුළුවන්. ඒ වගේම අපි ඊළඟට බලමු මුකුණු වෙන්න. එතන මුකුණු වෙන්න කියන්නේ අපිට පහසෙන් සුවා ගන්න පුළුවන් පලා වර්ගයක් තමයි. මේවා මගින්ද කුකුළුන්ට ප්‍රෝටීන්ස්, විටමින්ස් වගේම කණ්ඩි ලාමන විශාල ප්‍රමාණයක් ලබා දෙනවා. සතුන් නිරෝගීමත්ව පවත්වා ගැනීම ඉතා වැදගත් වන පලා වර්ගයක්. එමගින් ඉහළ නිෂ්පාදනයක් ලබා ගැනීමට මෙම පලා වර්ග හේතු වෙනවා. ඊට පස්සේ අපි යමු තවත් පලා වර්ගයක් විතර. බතල දළු තවත් පහසෙන් සුවා ගන්න පුළුවන් චාකයක් තමයි බතල දළු කියන්නේ. ඉතින් මේවත් අපිට කුකුළු පාලනයේදී කුකුළු ලබා දෙන්න පුළුවන්. කුකුළුන්ට අවශ්‍ය ඉහළ පෝෂණයක් මුගින්ද ලබා දෙන අතර ඉහළ ගුණාත්මක වායක්ද ඉහළගයක් ගන්නවා. ඇතර මේම බතල දළු ආහාරයට ගැනීමට කුකුළු ගොඩක් ප්‍රියමනාපයි. සස අපිට මෙම බතල දළුද ආහාරයක් ලෙස කුකුළු ලබා දීමෙන් ඉහළ නිෂ්පාදනයක් සහ නිරෝගීමත් සත්ත්ව පාලනයක් පවත්වා ගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම ඊළඟට අපි බලමු නිවිතිය. නිවිතිය ශාකයේද කුකුළු ඉතා ප්‍රියමනාප සාස කරන මොකද මෙම ශාකයේ ඉතාමත් මාංශලයි. මෙම ශාකයට ඉහළ යකඩ ප්‍රමාණයක් තියෙනවා. අඩංගු නිසා සතුන්ට අවශ්‍ය යකඩ අවශ්‍යතාව සපුරනවා. ඒම විටමින් සහ කණ්ඩි ලවණ වලින් පෝෂකත්වය නිවිතිය ශාකයේ ලබා දීමෙන් සතුන් නිරෝගීමත්ව පවත්වා ගැනීමට මේක උපකාරී වෙනවා. ඉතින් අපි මේ ආකාරයට අපිට පහසෙන් සොයා ගන්න පුළුවන් පලා වර්ග කුල්ඩ දීමෙන් එම සතුන් ඉතා නිරෝගීමත් ශක්තිමත් සතුන් බවට පත් වෙනා වගේම ඉල බිත් නිෂ්පාදනයක් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. මොකද සමහර බෙහෙත් වලින් නොලැබෙන ප්‍රතිඔක්සිකාරක විටමින් වර්ග ශාක වලින් ලබා දෙන්න පුළුවන් අපිට. මෙම පලා වර්ග දෙන්නින් අපි ඒවා මිටි ආකාරයට බැඳලා කුකුළුන්ට කන්න පුළුවන් විදිහට කූඩුවේ එල්ලපුවාම කුකුළු ලේසින් ඒවා ආහාරයට ගන්න පුළුවන්. ඒවා කෙලින්ම අපි කූඩුවේ බිමට දැම්මොත් එහේ මේවා කුකුළුන්ට පෑගිලා කුකුළු අසුර වලට ජරා වලට පත් වෙලා ඒවා විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා අපිට අවශ්‍ය ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ආකාරයට පොඩි මිටි වලට බැඳලා කුකුළු කූඩුවේ එල්ලපුවාම මේ සතුන් ඒවා ඉතා පහසුවෙන් ආහාරයට ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට තවත් ගොඩාක් ශාක වර්ග තියෙනවා කුකුළු පාලනයේදී අපිට යොදා ගන්න පුළුවන් අතට එක ආහාරයක් විදිහට. ඉතින් අපි ඒවා ගැන වෙනත් වීඩියෝ එකකින් කතා කරමු. අදට අපි වීඩියෝ එක නවත්තනවා. ගොඩාක් ස්තුතියි හැමෝටම. තවත් වැඩගත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. හැමෝටම ස්තුතියි.